දැන් මුස්ලිම් එක දැන් ආයේ ආයේ එක යට ගිහිල්ලා දැන් ආයේ නම මොකද්ද දෙමළ කතා උඩට මෙමින් තියෙන කුරුන්දි විහාර කේන්ද්‍ර කරගෙන නේද තොණ්ඩමන්ගේ ගෙදර කවුද තොණ්ඩමන් නෙවෙයි පොන්නම්බලම්ගේ ඉස්සරහ කොළඹ උද්ඝෝෂණ කරනවා දැන් අලුත් වටේකින් තව එකක් පත්තු කරන්න හදන හැබැයි පත්තු වෙන්නේ නැහැ වතුර ගිල්ලලා තියෙන ගිනි කූරකට නේද ගිනි කූරක් තෙමිච්ච පෙට්ටියකින් ගහන්න හදනවා පත්තු වෙන්නේ නැහැ වෙනද වගේ ඒ කියන්නේ මොකද්ද සමාජ අධ්‍යක්ෂීම් ඉඳලා තියෙන පත්තු වෙන්නේ නැහැ දැන් හැබැයි ඒගොල්ල උපරිම උත්සාහ කරන පත්තු කරන්න උපරිම උත්සාහ කරන දැන් ඔයගොල්ලෝ දන්නවා පහුගියද අපි දන්නේ ඒකේ සත්‍ය අසත්‍යතාවය ඒ පිළිබඳ අපිට වගකීමක් නැහැ නමුත් මුලතේ වූ මහේස්තාස් ටී සර්වණ රාජා ඒනේ කුරුන්දි විහාරයේ ප්‍රශ්නේ පිළිබඳව ඔහු නඩු තීන්දුවක් දෙනවා ඒ නඩු තීන්දුව මත ඔහුට මරණීය තර්ජනය එල්ල වෙලා කියලා කියලා ඔහු අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර බව ඔහු කියනවා ඒ නිසා ඔහු රටින් පලා යනවා ආරක්ෂාව සොයාගෙන ඒක සත්‍ය නම් රට කොතනද තියෙන්නේ Tamanට එකඟ නොවන තීන්දුවක් නොදෙන මෛස්ත්‍රාතුරුන්ට ඝාතන තර්ජන එනවා නම් ඔබ යුද්ධයේ අවසන් කොට අපේක්ෂා කරේ නීතිය සහිත රටක් හැබැයි නඩු විසඳලන තීන්දුව දෙන අධිකරණ මිනිස්සුරවරයාට මරණ තර්ජන රට යෝග්‍ය නෑනේ ඒ නිසා අපි කියන්නේ ඒ පිළිබඳ විනිවිද භාවයෙන් යුතුව සත්‍ය සොයා ගන්න ලබන පරීක්ෂණයක් කළ යුතුයි තර්ජන කරාද නැද්ද දැනගන්න ඕනේ නැද්ද දැනගන්න ඕන තර්ජන කළා නම් කවුද නැත්තම් ඒක ASCII තියෙන කුමන්ත්‍රණය මොකද්ද අපි ඔක්කොම දැනගන්න ඕන ඒ නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍යයි ඇයි මේ නැවත නැවත උත්සාහ කරමින් තියෙන්න මොකක්ද ඔබ යුද්ධයේ අවසානයෙන් පසුව ජාතික සමගියක් අපේක්ෂා කරාට පාලකයට කවදාවත් සමගිය ඕන වුණේ නෑ පාලකයට හැමදාම ඕන වුණේ බෙදීම පහුගිය කාලේ පුරාවට මේගොල්ලෝ ඡන්ද කරගත්තේ පහුගිය කාලේ පුරාවට උන් දේශපාලන කරේ බෙදීම තමන්ගේ එකම දේශපාලන ව්‍යාපෘතිය බවට පත් කරගෙන යලි නැවත නැවත එවැනි බෙදීම් දේශපාලන ගේන්න උත්සාහ කරමින් තියෙනවා හැබැයි එදා ජනතාවත් නෙවෙයි ඉන්නේ එදා ජාතික ජනබලවේගයත් නෙවෙයි අද රටේ තියෙන්නේ